පින්නතුනි කර්මය නැති කරන අහෝසි කරන භාෂාව important. තමන්ට කඳුලක් ආවතින් පිටින් දැහිතිලා තම්බන්ත කර්ම පිච්චෙන යනවා පින්නතුනි. කර්ම කියන්නේ අපේ destiny එක කරකවන මේ force එක. ඒකයි මලක් මෙහෙම පූජ කරන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව ඇති වුණොත් තමයි බුදුහාඳුර ඉතලා. නැත්තම් කොච්චර අපි මිලියන් ගණන් වෙදන් කළා කරාට අපිට චේතනාව ඉන්ටෙන්ෂන් එක පවර්ෆුල් නැත්තම් ඒ අනුව තමයි කටයුතු වෙන්නේ. ඇහැට පේන ලොකුවට තිබ්බට හදවතේ තැන්ට ක්‍රියාත්මක වුණ නැත්තො ඉතින් ඕකේ ඊළඟ උපරිම ඵලේ තමයි සමාධිගත වෙනකොට හිත කතා කරන්නේ පිළිවෙල කාම ලෝකෙම මේ පංචේන්ද්‍රයන්ගෙම අරමුණු ඒ කියන්නේ මතකවල් අරමුණු අපේක්ෂා මේ තුනම තමයි සංසිඳනකොට හරි සම්පූර්ණ ස්පාවිනා වගේ. එතකොටත් අර කාම ලෝකේ කියන්නේ මෙටීරියල් වර්ල්ඩ් එකේ වෙච්ච කර්ම සැහැණ අවශ්‍යතාව. අවශ්‍යනවා කියන්නේ කේක මිරකස් මත වෙන්න පුළුවන්. අපිට හෙට මොනාර assignment එකක් දෙන්න තියෙනවා හරි මොකක් කරේ මොනා ලොකු financial crisis එකක් වෙන්නත් පුළුවන් ලොකු මොනා ප්‍රශ්න තියෙන පුළුවන් හෙට අනිද්දාට ඒවත් දැන් කින්තුනි worry වෙන්නේ නැතුව හිතන්න නැතුව මේ මොහොත ඉන්න පුළුවන් නේ. ඒක කියන්නේ සමාධියකට කියන මම ඔය කුඩුම්බිගල ආරණ්‍ය වැටෙනකොට එහි හිටියා ටියක් මොකද කියලා ටියක් සර අලියෙක් ඇතෙක් ඌ මේ තින් ඒ කාලේ ආරණ්‍ය පැත්තේ ඌ තනි ඇත එදා මං එහෙ ඉන්නකොට මේ අලියා යනවා කියලා මට ආරංචි වුණා. එහෙම ඉතින් මෙතන අර මං දුන්න මට දුන්න කුටි ඉස්සරහට අලියා යනවා කියලා කිව්වා. ඒ වෙලාවේ මම යම් සමාධියක හිටියේ පින්වතුනි. හොඳ සමාධියකින් හරියට සනීපය මනස. මම ඉතින් ඒ හාමුදුරුව කමන්නේ නෑ. ඒ අලියා මෙයාට ආපුවා වේ. මටත් හොඳයි. ඉතින් හඳුත්දලා මොකද මේ ස්වාමීන් වහන්සේ නිකන්වත් පොඩ්ඩක් කිව්වේ නෑ. ඇත්තටම මට ඒ විදිහට තිබ්බේ. ඔපින් අතේ නෑ. බය කියන එක ඒක ඔය පංච නිවරණයක්. ඒකත් මම අර ඊයේ හමුණා තන රෙප්ටිලියන් බ්‍රේන් එක සත්ව මොළයේ වැඩ කරන අවස්ථාවක තමයි ඔය මොකද බය රාගය කේන්ති යන සත්ව මොළයේ වැඩ කරනකොට වැඩ කරන්නේ ඔය හැඟීම් එනකොට. ඉතින් ඔය worry වෙන එක fear එක උත් පංච නිවරණයක එකක් සැකසිත වින්න එක හිත චංචල වෙවින්න එක. ඉතින් අපි අර පොඩි මොහත ඒක අපි ඒකෙන් කරපු කර්ම තමයි මේ කාම ලෝකෙට ආවේ. ඒකෙන් කරපු ක්‍රියා ඒ සිතුවිලි ඒව ඇති කරන් සිත ප්‍රේව කිය ප්‍රේව කරපේව තමයි මේ දැන් මේ කමන් කරන්න පිළිවෙතේ. ඉතින් එතකොට තව එකක් තමයි ඉෂිවරු කියලා දිගස වගේ තියෙන උතුමක් මට ගුරුවරු වගේ මුණ ගැහිමකට සම්බන්ධ වීමක් වුණා. ඒ වෙච්ච වෙලාවෙදී මට මතකයි දැන් මගේ මෞතුමියට අපිට දකුණු අප්‍රිකාවේ ගිය මේ පින්තුන් ළඟ හින්නවා වගේ මගේ තාත්තා එහෙට ගිහිල්ලා අවුරුදු 14 වයසේ ඉතින් එතනදී එහෙදී මගේ මෞතුමිය පොඩි මොන්ටිසෝරි එකක් පටන් ගත්තා. ඒක ඊට පස්සේ දෙන්නයි තුන්දෙනයි පලයට මිටි ක්ලාසයක ගොඩාක් ලොකු වුණා. ඉතින් තාත්තත් උදව් වුණා මම හිතන්නේ තාත්තගේ වැඩත් එක්ක අම්මට ඒක කරන්න. කොහොමද අම්මට එතන මේ තව දැනත් ඒ කියන්නේ මට හිතාගන්න මේ කොහොමද දැන්නේ කවුද තව ඊර්ෂ්‍යා කරන කට්ටිය අම්මට බොහොම මේ ප්‍රශ්න කරා. ඒ කියන්නේ තර්ජන රෝමියෝ මේක කියන ලොකු එක නේනකොට. ඉතින් ඒක ඇත්තටම මේ සමහර ලංකාවේ මම රෙකෝඩ් වෙන සංකමනේ ර මැඩලත් කිලද සමාක කොහොමද ලංකාවේ කට්ටියක් ඉන්නතර. ඇතර අපේම සමීප හිටපු කට්ටිය තාත්තලත් එක්ක තියෙනවම වෙන කියලා. ඉතින් අම්මා ෆෝන් කෝල්ස් එනවා තාත්ත අම්මට එම තිය අම්මා හරි අයින්සක ඇතර මේ අම්මා හිතන්න බෑ එහෙම හානි කරන කෙනෙක් කියලා. ඇතර අම්මා බොහොම කරුණාවන්තයි. තව අම්මගෙ තමයි මෛත්‍රී භාවනාව මුලටම දැක්කේ. හැබැයි මෞතුමිය ඔම ඉන්නකොට අම්මට කිව්ව තර්ජන වගේ ආව මේක වහන්න මේවා ක්වොලිෆිකේෂන්ස් තියනවාද මේක කරන්න ඕන ටික ඇලිකේෂන්.
මගේ තාත්තා බොහොම ටෆ් කෙනෙක්. එයා අනිත් පැත්තට බොහොම නිකන් බොහොම ලස් විදියට ක්‍රියා කරා. කොහොම හරි මට ඉෂිවරු හම්බෙච්ච වෙලාවේ උන්වහන්සේ ඇත්තටම මම හිතන්නේ මට මතක නැහැ වෙන්න ඉස්සලාද වුණා පස්සේද හරි මං කියන්නත් ඉස්සලා හරි කිව්වා මෙහෙම මෞතුමියට මෙහෙම කරදර එනවා මේ මේ කාල සීමාවේ. ඒ මෞත් මොකද කිව්වේ ඒ මෞතුමිය ඒක පරණ විපාකයක් කියලා. කොහොමද විපාකයක් කියලා පෙන්නේ? අද ටිකක් වෙනස් නේද ඊට වඩා. බුද්ධකයාවේ ඉපදිලා ඉන්න ආත්මෙකදී ඒ ආත්මෙදී කවුද සේන්ට්ස්ලට ස්වාමීන් වහන්සේට හරි සාධුවරුන්ට සිල් රකින්න ඇට මේ නිග්‍රහ කළා තියෙනවා අවමන් කළා තියෙනවා එක්ක මොන හරි නිකන් වැරදිල් ජජ්මන්ට් එකක් දාලා තියෙනවා. ඒකේ විපාක දැන් එනවද ආවද මට මතක නැහැ කොහොමද කියලා. ඒක කොහොම හරි එකන ඉදිරියට කිව්වා. ඉතින් ඒක හරි පුදුම හිතුණා. ඒ කියන්නේ හිතන්න පුළුවන් අපි අහිංසක වගේ ඉන්න ඇයි අපිට එන්නේ කොයි හරි කාලයකට කොයි හරි එකකට. ඔකෝතර තේරෙනවා එඩ්ගාඩ් කේසි මෙනි මැන්ෂන්ස් එහෙම කියවොත් බහු මන්දිරේ ඒකත් මේ වර්ජි ඇමරිකන් කෙනෙක් කියලා සයිකික් කෙනෙක් එයාත් ඒ විදිහට ලස්සනට ඒ කරුණු කියන අපි. ඉතින් මේවා පින්වතුනි මේ ආත්මෙදී අපිට දැන් ඔය ඔය ඉමෝෂන්ස් වලින් කරන ඒවා තමයි දැන් මේ දැන් ඒවා එනකොට ප්‍රතික්‍රියා කරන එක තමයි ඊළඟට හැදෙන්නේ. අපිට ප්‍රඥාව ඇති වෙනකොට චුට්ටක් හරි අපි දැන් මේ තැම්පත් වෙන්න මේ මහා කුණාටුවක් අස්සේ වුණා. තමන් කුණාටු ජීවිතයක් තියෙන වෙලාවක සංසම් මොනෝතින් ටිකක් හරි සංසම් වෙනවා කියන්නේ අර එහෙම වැඩි වරි වෙන්නේ යන්න යන එකට. වෙච්ච ඒවා ගැන හිතන්නේ. ඒකට පොඩි ටෙක්නික්ස් ප්‍රැක්ටිසස් වගේක් තියෙනවා බුදුහාඳුරු තියලා තියෙනවා. ඒවා අපි කරොතින් අපිට මේ වෙලාවේ මේ ප්‍රශ්නේ දැනෙන්නේ නැහැ. ප්‍රශ්නේ මේ වෙලාවේම විසඳන පැත්තකට ප්‍රශ්නේ තුල මිරකස් පහළ වෙන පැත්තකට අපි ඒ කර්ම කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට හෙට මොන හරි අස්වැන්න හරි තියෙනවා ඔෆිස් එකේ. මේ වෙලාවේ කූල් එකට ගියොත් මේ කූල් එක ගන්න පුළුවන් ඉන්නේ බුදුහාඳුරගේ මොකක් හරි දර්ශනයක් සිහිපත් කරලා. බැරිම තැනනම් බුදුහාඳුර නඟ හිටන් ඉන්නවා කියලා. එහෙම හිතුවදී තමයි ඒ ශක්තියનો අපිට. ඉතලත් බුදුහාඳුරත් එක්ක මම එකට යන්නේ කියලා. ඒ කල්පනා කරන් යන වාරයක් පස්සා බුදුන්ගේ මහා කරුණාවේ ඒ පාරමිතාවලින් ඒ බුද්ධත්වයට පත් වෙති ශක්තියක් වැඩ කරනවා. ඒවා මම ගොඩක් කියන්න යන්නේ නැහැ. මොකද මම කැලේදි වෙච්ච ඒවා තියෙනවා. එහෙම හිතලා තනියම වඩින වෙලාවේ මට හයිය ආපු අවස්ථාව. ඉතින් ඊටත් එහා බුදුහාඳුරගේ දර්ශනය අපි ප්‍රැක්ටිස් කරොත් ඒ කියන්නේ කායගත සතිය සතිපට්ඨාන ඒවා සිම්පල් ප්‍රැක්ටිසස් පිළිබඳව. දැන් ඒවා වෙන මොනවාද ඒකට කියන්නේ වෙන මේ මේ රටවල් වල විද්‍යානුකූල බ්‍රේන් ෆන්ක්ෂන් එක ස්ටඩි කරනවා හොඳටම මේ මොහොතක් සතිය වඩනකොට. ඒ කියන්නේ මේ කකුල මෙතනට තැරවෙන එක නෝට් කරන්න කියන. මෙතන මේ අත මේ ලොක්කට තැරවිලා තියෙන හැටි ටිකක් නෝට් කරන්න කියන. මේ මොහොතේදී ඒගොල්ලන්ගෙට කියනවා ස්ට්‍රෙස් බස්ටින් ටෙක්නික්ස් කියලා. එච්චර හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තමන්ට අර මනස වෙහෙසිලා පීඩා වෙච්ච එක කෙලින්ම දිය කරනවා කියන එක.